දැන් මේ ආණ්ඩුව පත් කරනකොට මිනිස්සු මොනවද හිතුවේ? උගන්ඩාවේ තිබිච්ච සල්ලි එයි. පෙට්‍රල් 150ට ගහන්න පුළුවන් වෙයි. ඩීසල් 100යි. බඩු මිල අඩුවේ. බඩු සේරම කපා හැරේ. පඩි වැඩේ. ඈ? ඔව් බිත්තර රුපියල් 1000ට ගන්න පුළුවන් වෙයි. එහෙම කියලා. iPhone එක මාසෙන් ගන්න පුළුවන් පඩියෙන් කාර් එක මාසෙ පඩියෙන් ගන්න පුළුවන් වෙයි. උගන්ඩාවේ තියෙන සල්ලි ටික ගෙනෙයි ආපු ගම. කියපු හොරු ටික ටග් ගාලා අල්ලයි. ඇයි හොරු 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 කියලා වෛරය හැදුවා? ණය ගන්න එක මහා වැඩක්ද? ණය අරගෙන රටවල් කරන එක මහා කජ්ජක්ද? ඕ පිටකොටුවේ මුදලාලිටත් පුළුවන් කෝ ණය අරගෙන වැඩ කරන්න. එහෙනම් ණය ගන්නෙ නෑ කිව්වා අපි. මොකද්ද උනේ? අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ණය ටික කපලා බිලියන 18ක් කපලා කාලේ තරන් දීලා බංකොලොත් භාවයෙන් නිදහස් කරලා දීලා අපි ඩොලර් බිලියන 13 මාරක් අපේ අමාත්‍යංශයෙන් ගෙන දීලා රට විරුවහරහා ඒ විතරක් නෙවෙයි බිලියන 6ක් මාරක් සංචිතෙත් ඉතුරු කරලා භාණ්ඩාගාරෙත් සල්ලි ගොඩක් තියලා තෙල් ගෙනල්ලා ගෑස් ගෙනල්ලා ප්‍රශ්නයක් නැතුව රට ඉස්සරහට යන්න හදලා දීලා අපි ජනතාව 23 ලක්ෂයක් කෘතගේදී ඡන්දය දුන්නා. අනිත් අය අර අවුරුදු 2ක් මාරක් තිස්සේ නෙමෙයි කාලාන්තරයක් තිස්සේ රාජ්‍ය සේවකයෝ පාරට බැහැලා ඉස්කෝල ගුරුවරු පාරට බැහැලා මත හදලා විරුද්ධ මත හදලා ගම්වල විවිධ වෛරයක් හදලා තරුණ තරුණියන්ට අර වගේ මහලුකු බලාපොරොත්තු හදලා බාර දුන්නා. 42% දීලා ඒ කියන්නේ සුළුතර ජනාධිපතිවරයෙක් හැදුවා. Conquer the world after A levels. Join IIT. Register now. ලක්ෂ 120ක් ඡන්දෙ දීලා නැහැ අනුරකුමාර දිසානායක මහත්තයාට. හැබැයි අද පටන් ගත්තු ගමම්ම පටන් ගත්ත ණය ගන්න. මේ දවස්වල ණය ගැනීමේ වේගය පැයට කෝටි 3000යි. පැයට කෝටි 3000යි. රජය ගන්න ණය කෝටි 60000ක් මේ වෙනකොට ණය aran තිනවා. මේ බඳුම් කර විකුණලා ගන්නෙ. මං දැක රජයේ නිලධාරියෙක් ඇවිල්ලා කියනවා වෙනද කරපු දේම තමයි කරන්නේ කියලා. හැබැයි අපි අවුරුදු 2ක මාරක් මේ වෙලාවේ රට බංකොලොත් වෙච්ච තිවිච්ච වෙලාවේ ණය කපා හැරපු එක විතරයි කළේ. මේ අය මොකද්ද කළේ? ආපු ගමන් ණය ගන්නේ නැහැ කියපු අය දැන් ගන්නව ණය. ගන්නේ නැහැ කියලා ආපු අය උජාරුවෙන් ණය ගන්නෙ. අර ලෝක බැංකුවේ නිලධාරියෙක් එක ණයක් ගන්න අත්සන ගහලා අතට අත දෙනවා බොහොම සන්තෝෂයෙන්. ඒක බොහොම ආඩම්බරයෙන් ඉන්නේ. ණය ගන්න එක ආඩම්බරයක් වගේ ඉන්නේ. ඇයි අර චතුරංග කිව්වේ අපි පිටරටවල් වලින් දෙන ණය ගත්තේ නැත්නම් අපි කැපෙයි කියලා කොන් වෙයි කියලා. ඒ නිසා ණය ගන්නවා කියලා. නෑ පිටරටවල් වලින් විතරක් නෙවෙයි රටේනොත් දැන් ණය ගන්න පටන් අරගෙන. ඒ විතරක් නෙවෙයි මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා දැන් මේ අය නොඑක් නොඑක් විදියට කියලා ආපු සුරංගනා කතා නෙවෙයි දැන් තියෙන්නේ. දැන් බදු අඩු කරන්නේ කවදද කියලා අහුවාම ඡන්දයෙන් පස්සේ කියලා කියනවා. පඩි වැඩි කරන්නේ කවදද කියලා අහුවාම ඡන්දයෙන් පස්සේ කියලා කියනවා. නේද? වැට් අඩු කරන්නේ කවදද කියලා අහුවාම ඡන්දයෙන් පස්සේ කියනවා. අනිත් අර සමාජ මාධ්‍ය ඉන්න නම් කියනවා පොඩ්ඩක් ඉන්න මේ ගත්ත ගමන්නේ චුට්ටක් ඉවසන්නකෝ කියලා. හැබැයි ඉතින් කියලා වෙහෙම නෙවෙයි මතක තියාගන්න ආහාර වලටත් බදු ගහන රටක් කියලා අට උල් කරලා කියපු අය දැන් කියනවා උඹල කඩ කිලෝ එකට රුපියල් 320ක් අද බද්ද ගැහුවා. පරිප්පු වලට අද බදු ගැහුවා. කහ පරිප්පු වලට බදු ගැහුවා. රතු පරිප්පු වලට බදු ගැහුවා. සැමන්ටින් එකට බදු ගැහුවා. හරිනේ. පොල් ගෙඩිය කීයද අද? බිත්තරේ දැන් ආයි කීයද? දැන් කොමිස් ගත්ත එක කොහේ එතකොට? දැන් බිත්තරේ 60යි. එතකොට මෙන්න මෙහෙම තත්වයක් උදා වෙලා තියෙනවා. මං කියන්නේ බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනේ. බොරු කියලා බොරුවෙන් රජ වෙන්න ගිහිල්ලා අද අන්තිමේදී ඒ බොරුව නිසාම කඩාගෙන වැටෙන පටන් අරගෙන තියෙනවා.